máscara? Coco, me arden. No voy a matar a la gente. El carro
රතමාත් එක තරහින් දින්නේ. මෙච්චර කල් කොහෙද ගිහිල්ලා හිටියේ? තාත්තේ මම මෙහෙ ආවේ නැත්තේ මෙහෙ ආව නම් කේමා මුණ ගැහෙන නිසා. මිගාර තමුසේ මහ පල් මෝඩ වැඩක් කිරුවයිසි. ප්‍රශ්නයක් ආපුවහම ඒකට මූණ නොදී ඇඟිලි හිටියම හරියනවද? තාත්තේ මං හැංගිලා හිටියා නෙවෙයි. අම්මා මට එන්න දුන්නේ නැහැ. මිගාර අම්මට වැරද්ද දාලා ඔයාට මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න බෑනේ. ඔය අම්මා කියන කෙනේ ඉදිරියට වැඩ කරන්න ඔයා පොඩි ළමයෙක්ද? ඔයා කතාද බඳපු මිනිහෙක්. හරි හරි තාත්තේ. දැන් ඔය ගැන කතා කරලා වැඩක් නැහැනේ. දැන් නඩුවකුත් දාලානේ තියෙන්නේ. වෙන දෙයක් ඉතින් උසාවියේදී තමයි බලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාට දැන් ඕන කේමගෙන් නිදහස් වෙන්නද? මන් දන්නේ නැහැ තාත්තේ. වෙන දෙයක් වෙන්නේ නැත. හැබැයි ඉතින් ඒකටත් ඔයාට කේමගේ උදව් ඕන ඔය පුතේ. මොකද කේම ඔයාව දාලා ගියා කියලා ඔයා නඩු දැම්මට. එයා ඔයාව දාලා ගියේ නෑ. ඔයා නෑව දාලා ගියේ. ඒක නිසා මේකට කේමගේ කැමැත්ත ඕන වෙනවා. කේම හරි හොඳයි තාත්තේ. එයා මට උදව් කරයි. දැන් මට මොනවද කරන්න කියන්නේ? ඔය කිසි දෙයක් මට කරන්න බැහැ ආනන්ද. එහෙම කියන්න එපා නෝනා. නෝනට තමයි මේ වෙලාවේ මේකට මොකක් හරි කරන්න පුළුවන්. මවිල් මාත්‍යාට මේ වෙලාවේ කිසි දෙයක් කරන්න බෑ නේ නෝනා. ඒක හරි කතාවක් නේ. මම මොන කරන්නද? මවිල් මේ කිසි දෙයක් ගැන ළමයිට කතා කරන්නේ නැහැ. එයාට ඕන මිගාරේ කැමැත්ත එයාගේ පැත්තට ගන්න. මොකද එයා බයයි ළමයි මගේ ළඟට එයි කියලා. කේමට මේ දේ සිද්ධ වුණේ මර්වි නිසා. නෝනා එහෙම කියන්නේ? මර්වින් මාත් එහෙම කෙනෙක් නෙමෙයි. ආනන්ද මොනවද දන්න මර්වින් ගැන? මමයි යත්තේ කවුරුදු ගාන පවුල් කෑවේ. කේමගේ ඔළුවට බහුබූත දාලා මේ පවුල කඩලා දැම්මේ මර්වි. ඒ වුණාට නෝනා නෝනාට පුළුවන් එකක්ට අවවාදයක් කරලා මේක බේරුමක් කරලා දාන්න. එහෙම නැත්නම් අපි හැමෝටම ලැජ්ජාවනේ. මම කොහොමද ඒගොල්ලන්ට අවවාද කරන්නේ? මමත් එක්ක හද වෙලා ඉන්නේ. අනිත් එක හොඳම දේ තමයි දෙන්නෙක් ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙන එක. ඒක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. එහෙම නැති මාත් ලැජ්ජ වෙන්න එපා. Thank you.
තාත්තා එහෙම කිව්වහම මම මාර අප්සෙට් වුණා ජූඩි. මට කොහෙ යන්නද මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. උන්වට මිගාර තාත්තා කියන දේ දැක්කක් තියෙනවනේ. ඔව්. ඒ වුණාට ඉතින් දැන් පරක්කු වැඩිනේ. දැන් සේරම වෙලා ඉවරයි. මේ හැම දෙයකම මුල අපේ අම්මට කේමව පෙන්වන්න බැරි. ඒ විතරක් නෙමෙයි කේමටත් අම්මව පෙන්වන්නද. ඉතින් මං කියලා මොනවා කරන්නද? මිගාර ඔය මාර මිනිහෙක් නේ. අයියෝ ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ගියේ. අනිකුවට එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් ඔයාට තිබ්බේ කේමගෙන් වෙන් වෙන්නේ නැතුව වෙනම පදිංචියට යන්නේ. ඒ වුණාට ජූඩි අපිට තාත්තව දාලා යන්න බෑනේ. මම මොනවද මේ කියවන්නේ? ඉතින් අංකල්ගේ ප්‍රශ්නයක් නෑනේ. අංකල් කේමට හුඟක් කැමති. ඒ වුණාට මට බෑ කේම හින්දා අම්මගෙන් ඈත් වෙන්න. අම්මා කොහොමද දුකෙන් හිටියේ මම එයාගෙන් ඈත් වෙලා තාත්තත් එක්ක ජීවත් වෙනවා කියලා. අනික කේම හැම තිස්සෙම අම්මත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තනේ. මං හිතන්නේ ඔගොල්ලෝ වෙන වෙන ගත්ත තීරණේ හරි. ඔව්. ඒක තමයි මං ඔයාලට කලිනුත් කිව්වේ. දැන් වෙන කරන්න දෙයක් නැහැයි කියලා. මං නම් හිතන්නේ ඔගොල්ලෝ කසාද බහින තරමට මැචුවර් නැහැ කියලා. බයි ද වේ. අපි ආවේ මෙතෙන්ට ඌව ගැන කතා කරන්න නෙමෙයිනේ. පිටින් ඩිනර් එකක් අරන් විනෝද වෙන්න. කම්. Let's have dinner. දැන් ඉතින් මේ දේවල් ගැන අපි අතීතරන් කතා කරුවානේ. ආ ඉතින් කතා කරන්න දෙයක්වත් කෙනෙක්වත් ඉතිරි වෙලා නැහැ. වෙච්ච දේ වුණා. අපි හිතාදාගෙන එන දෙයකට මූණ දෙමු. නඩුවට ලෝය කෙනෙක් අල්ලන්න වෙන්නේ නේදයි. ඒකත් එහෙම තමයි. ඒවටත් අපි ලෑස්තු වෙන්න එපාය. නිකන් නඩුව දිග්ගස්ස ගන්න ඕනේ නෑ අයියේ. මං කැමැත්ත දෙනවා. කේම. ඒකටත් ඉතින් උසාව වියන්න වෙනවමනේ. දැන් නඩුව දාලා ඉවරනේ. නිකන් ඔවා දිග්ගස්ස ගන්න ඕනේ නෑ අයියේ. නිකන් කුණුබඩව ලවුසගෙන උසාව ගන්න රස්තිය අඩු වෙන්න ඕනේ. අපි කැමැත්ත දුන්නාම ඉවරයි. නංගිගේ තීරණය එක නම් අපිත් එකඟ. හවස් වෙන්න කලින් මං යන්න. හැමදාමත් මවෙන් මාත්‍යාට කරදර කරන්න බෑනේ. අනේ නෑ අයියේ. තාත්තා කීයටවත් ඒ කරදරයක් කියලා හිතන්නේ. නිගාරයි මායි වෙන් වුණත් තාත්තා අපි අතර තියෙන බැඳීම දිගටම තියේ. අයියට ඉතින් මෙහුණත් නවතින්න පුළුවන්නේ. නෑ නංගි. මං යන්න. හෙට උදේට එළවලු වගේ දඹුල්ල ඇරයි යන්නත් තියෙනවනේ. ඒක නිසා මම යන්න. පරිස්සමෙන් එන්න නංගි. මං ගිහින් එන්න නංගි. හොඳයි අයියේ. මේ ළමයි දෙන්න කොහේ ගියාද මන්ද ආයෂා? හොඳටම රැවෙලා. මේ දෙන්න ඊයේ ආවේ තමයි හුඟක් රැවෙලා. අදත් රැවෙලා. පොකෙටින් පුරුද්දක් තියාගන්නේ දන්නේ.
මල්ලිට ජෝඩිව ගැලපෙන්නේ නැහැ කියලා. ජෝඩි කියන්නේ හොරක් ශෝෂණ ළමයි. එයා කේමටත් වඩා ශෝෂණ. කේම ශෝෂණ? අර ගමි කෙල්ල? ඉතින් අම්මමනේ කිව්වේ යා නයිට් ක්ලබ් යනවා නටනවා කියලා. ඒ වුණාට එයා මෝඩ ආනන්දගේ මෝඩ නංගිමනේ. ప్రశ్న කේම අපේ ජීවිතවලින් නැතිලා ගියාට පස්සේ එහෙම දෙයක්ම හරියයි ආයෂා. අම්මා ජුඩිලා ආවද කොහෙද? අනේ සෝරි ආන්ටි. අපි එන ටිකක් පරක්කු වුණා. මගේ නිගාර මීටල අපි දිනේ දැක්කා. ඒකට කමක් නැහැ. පරක්කු නම් වෙනවා. දෙන්න අඳුරන්න එක දෙන්නේ නෙවෙයිනේ. ජුඩි ඔයාට කියන්නේ ගුඩ් නිවුස් එකක් තියෙනවා. ගුඩ් නිවුස් එකක්? ඒ මොකද්ද? අපි මේ වීකෙන්ඩ් එකේ පික්නික් එකක් යන්නේ. වව්! නියමයිනේ. Is it true auntie? You got it. Will you join us? Okay. Yay! Thanks auntie. ඉතින් අපි දෙන්න